හයි යාලුවනේ කොහමද? මට ආයි හිතන ඔගලන්ට මං මගේ චැනල්ලේ කලින් හදපු ක්ලීන් ටෝන් එක රී අප්ලෝඩ් කරන්න කියලා. මොකද මං කලින් හදලා තියෙන ටෝන් එකේ වීඩියෝ එක පොඩ්ඩක් ලියවත් නැහැ. කැමරා එකත් පොඩ්ඩක් හෙල්ලෙනවා ඒ කාලේ තිබිච්ච තාක්ෂණික දේවලුත් එක්ක බලනකොට. ඉතින් මට හිතුණා ඔගලන්ට ඒ ටෝන් එක පොඩ්ඩක් තවටිය පැහැදිලිව හදන්න කියලා දෙන්න කියලා බොස් GT10 එකෙන්. ඉතින් මම ඔයගලන්ට මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට එක පොඩ්ඩක් තව ටිකක් හොඳට ක්ලියර් එකේ තේරෙයි කියලා. ඉතින් ඔයගලන් බලන්න මේ ටෝන් එක මම හදපු ෆස්ට් වීඩියෝස් වල තියෙනවා. මම ඒක ඔයගලන්ට නැවත දාන්නේ පොඩ්ඩක් ක්ලීන් එකට ක්ලියර් එකට ඔයගලන්ට පේන්න. මම අද හදන්නේ රිදම් ගිටාර් එකේ අපිට අවශ්‍යම ටෝන් එක ක්ලීන් ටෝන් එක ඔයගලන්ට ඇහෙන්නේ නැති මම ප්ලේ කරන වීඩියෝ එක ඒකේ තියෙන ටෝන් එක තමයි මම අද ඔයගලන්ට කියලා දෙන්නේ. අපි එහෙනම් හදමු ටෝන් එකක් මන්ට. මේ ටෝන් එකට ලොකු දේවල් ටිකක් නැහැ. මුලින් බලමු අපි ප්‍රීඇම්ප් එක මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රීඇම්ප් කියන එක සිලෙක්ට් කරලා ප්‍රීඇම්ප් එක ඔයගලන්ට පේනවා ඇති. JC120 කියන ප්‍රීඇම්ප් එක තමයි යූස් කරලා තියෙන්නේ. JC120 ගේන් එක 60කට තියලා තිනවා. ලෙවල් එක 71කට තියලා තිනවා. මේක වෙනස් වෙන්න පුළුවන් ඔගොල්ලන් යූස් කරන ගිටාර් එකත් එක්ක. සමහරක් විට ටිකක් ගේන් වැඩි ගිටාරයක් පාවිච්චි කරනවා නම් මේට වැඩි අඩුවෙන් තියන්න පුළුවන්. ගොඩාක් ගේන් එක නැත්තම් මේක ඇවිල්ලා මේ ප්‍රීඇම්ප් එකේ ගේන් එක වැඩි කරලා තියන්නේ අපි. ඒ කියන්නේ මේ ඇම්ප් එකේ තියෙන සද්දය තමයි මේක වැඩි කරලා තියන්නේ. ඇම්ප් එකෙන් මේකෙන් තමයි අවුට්පුට් එක ලිටන්නේ ගිටාර් එකෙන් එනට ඔන්න මේක කරලා මේකෙන් තමයි එලියට යන්නේ. එහෙම හිතමු අපි. ඉතින් මේකේ තමයි අපි සද්දය තියලා තියන්නේ. මේක සද්දෙන්න ඔයා ගිටාර් එකේ සද්දය සාමාන්‍යයෙන් තියාගන්න ඕනේ. පැච් එකේ ඒ කියන්නේ ටෝන් එකේ සද්දය වෙනම වැඩි කරන්න තියෙන්නේ. මෙතන අපි හදලා තියෙන්නේ මේ ප්‍රීඇම්ප් එකේ තමයි. දන්නවනේ ඔයගොල්ලන් අර ගිටාර් ඇම්ප් එක මේකේ තමයි මේ තියලා තියෙන්නේ. ඒකේ ෆස්ට් එකේ අපි මොකුත් වෙනස්කමක් කරන්නේ නැහැ. ඒක තියෙන එකමයි. සෙකන්ඩ් පේජ් එකට තමයි යන්නේ. සෙකන්ඩ් පේජ් එකේ තමයි මේ ටික තියෙන්නේ. අපි ඊළඟට මෙතන තුන්වෙනි පේජ් එකට මේකෙන් බේස් 48කට තියලා තිනවා. මිඩ් එක 66කට තියලා තිනවා. ට්‍රිබල් 55යි ප්‍රසන්ස් 0. මෙව්වා වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ ගිටාර් එකේ තියෙන ටෝන් එක අනුව. සමහරක් විට ඔයාගේ ගිටාර් එකට හයිස් වැඩි වගේ නම් මේ ත්‍රිබල් කියන එක අඩු කරන්න පුළුවන්. එතකොට මිඩ් ටෝන් එක වැඩි නම් මිඩ් කියන එක අඩු කරන්න පුළුවන්. ලෝ එකට වැඩි වගේ නම් බේස් අඩු කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඔයගොල්ලන් පොඩ්ඩයි ඒක පොඩ්ඩයි ඒක අහලා බලලා ඇඩ්ජස් කරගන්න. මේ මයි ගිටාර් එකට මන් තියලා තියෙන ඒවා ටික. ඕකේ. එතකොට අපි යන් ඊළඟ පේජ් එකට. මේක ඇවිල්ලා බ්‍රයිට් කියන එක ඔන්, ගේන් ස්විච් එක මිඩල්, සෝලෝ ස්විච් එක ඕෆ්, සෝලෝ ලෙවල් කියන එක 50යි. බ්‍රයිට් ඔන්, ගේන් ස්විච් මිඩල්, සෝලෝ ස්විච් ඕෆ්, සෝලෝ ලෙවල් කියන එක 50යි. ඕකේ. ඊළඟ පේජ් එක ස්පීකර් ටයිප් SP ටයිප් කියන 4යි 12යි. මයික් ටයිප් එක ඩයිනමික් 421. මික් ඩිස්ක් එක ඔන් මික්. මික් ලෙවල් එක 100යි. ඕකේ. ඔයගොල්ලන්ට ටිකක් පේනවා ඇති නේද? මම කිසිම දෙයක් වෙනස් කරලා නැහැ. ඒ ටික දාලා ඔයගොල්ලන් රයිට් කරගන්න. ඒතර වෙනස් වෙන්නේ නැහැ කිසිම සෙටින් එක. ඊළඟට මම ඒක යූස් කරලා තියෙන්නේ ප්‍රීඇම්ප් එකයි EQ එකයි විතරයි. අපි යන් EQ එකට. EQ එක නැත්නම් ඉක්විලයිසර් එක. අපි මේක එකපාරක් සිලෙක්ට් කරලා මේක තියෙන්නේ නෝමල් විදිහට. තේරෙනවද ඔයගොල්ලන්ට? මෙහෙම ඇවිල්ලා මෙහෙම වෙලා මෙහෙම වෙලා මෙහෙම වෙලා තියෙන්නේ. අපි දැන් මේක මෙහෙම හදන්නේ කිව්වොත් අපිට පොඩ්ඩක් මන් දන්නේ මෙහෙම හදන්නේ කියවන මඩ නිකන් පොඩ්ඩක් අමාරු වගේ. මෙතන වෙනස් වෙලා තියෙන මොනවද කියලා මන් හිතා ගන්න බැරි තරම් මේ පේජ් එහා පැත්තේ මේ යන්න ගත්තාම ඒක ලේගලන් ඔප්ෂන් එකක් දීලා තියෙනවා බොස් TT10 එකේ. ඉතින් මේ ඩිස්ප්ලේ මූඩ් කියන එක අපි ඔබමු. ඩිස්ප්ලේ මූඩ් එක ගුවන් පස්සේ තමයි අපි පොඩ්ඩක් තරමක් දුරට තේරෙන්නේ මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අර පේජ් වල තියෙන ඔක්කොටම මෙතන දැයලා තියෙනවා. අපි යන් ලෝකට් කියන එක ෆ්ලෑට් අපි එක සිලෙක්ට් කරලා පෙන්නන්න. ලෝකට් කියන එක ෆ්ලෑට්, ලෝගෙන් එක රින 2යි dB, ලෝ මිඩ් F 630යි හර්ට්ස්, ලෝ මිඩ් Q 2යි, ලෝ මිඩ් G රින 6යි, මිඩ් හයි මිඩ් F 1.60යි, හයි මිඩ් Q 4යි, හයි මිඩ් G රින 5යි, හයි ගේන් ධන 1යි, හයි කට් ෆ්ලෑට්,
ලෙවල් එක දාන 10යි. ඉතින් මම මෙව්වා ඉක්මනට ඉක්මනට කියන් ගියයි කියලා ඔගොල්ලන් මෙව්වා මේ කලබල වෙන්න එපා. ඔගොල්ලන් මේ ටෝන් හදනකොට පොතක් හරි කොලයක් හරි පෑනක් හරි අරගෙන ප්‍රීඇම්ප් එකේ තිබ්බ සෙටින්ග්ස් ටික පොඩ්ඩක් මේක එකින් එක නවත්ත නවත් එක ලියා ගන්න. මම පුළුවන් නම් ට්‍රයි කරන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ සෙටින් ටික ලියලා දාන්න. ප්‍රීඇම්ප් එකේ මේ මේ දේවල් තිබ්බේ, ඉක්විලස් එකේ මේව තිබ්බේ කියලා. ඒ ටික ඔගොල්ලන් මුලින්ම ලියා ගන්න. ලියාගෙන ඔගොල්ලන් යන්න ඔගොල්ලන්ගේ බොස් පැඩල් එකට. ඊට පස්සේ එකින් එක වෙනස් කරලා බලන්න. මගේ තියෙන ඒවා එන්න ඕනේ නැහැ. සමහරකට මීට වඩා ලස්සන ටෝන් එකක් එන්න පුළුවන් මේව හදන්න කලින්. එතකොට ඔගොල්ලන්ට මේක වෙන්න ඔගොල්ලන් කනට ටෝන් ලස්සන හදතුනොත් එහෙම ඔගොල්ලන් ඒක සේව් කරගන්න. ඒක ඔගොල්ලන්ගේ පර්සනල් ටෝන් එක. මේ මගේ ටෝන් එක. ඕකේ. ඉතින් ඒව ලියාගෙන එකින් එකට හදාගත්තොත් ඒක තමයි හොඳම විදිය. අනිත් එක මම ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි මේ බොස් GT3, GT6 සහ GT8 කියන පැඩල් වල. ඇත්තටම මට දෙයක් කියන්න ඕනේ. ඇත්තටම යාළුවනේ මේ මංගාව ඒ පැඩල් තුනම නැහැ. මොකද මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ඔයගොල්ලන්ට මට මුලින්ම කියන්න ඕනේ මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. මට ඒකෙන්ද ඒ තුනම හොයාගන්න හරි අමාරුයි. එතන ඊට 100 එකයි 1000 එකද ඒ එකක්වත් මට හොයාගන්න විදියක් නැහැ. තිබ්බනම් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා හරි සරලයි. GT10 10 එක මේ පැඩල් එකමයි. මේකේ ඩිස්ප්ලේ එක පුංචි. මේ තියෙන ගැජමරික්ස් ටික පොඩ්ඩක් විසිරීලා වගේ තියෙන්නේ. ඒක මම ඔයගොල්ලන්ට පෙන්නුවා. ඉතින් එහෙනම් දැන් මේ ප්‍රීඇම්ප් කියන එක අපිට දැන් මෙහෙම බලාගන්න පුළුවන්. ප්‍රීඇම්ප් එක මෙහෙම තියෙනවා, ගේන් එක මෙහෙම තියෙනවා. අර ඇවිලා තියෙන මේ බටන් තියෙන එළියට ඇවිල්ලා තියෙන මේ ගේන් කියන බටන් එක වෙනම, ලෙවල් කියන බටන් එක වෙනම. එතකොට මේ ඉෆෙක්ට් අපි දැන් මේ දැන් අපි මේ ඉෆෙක්ට් එකකට ගියාම ඉෆෙක්ට් කියන එකකට ගියාම දැන් මේක අපිට කරකවනකොට ඉෆෙක්ට් තියෙනවා නෙමෙයි. පැරා IQ අපි එක්සැම්පල් දැන් ඔය ගොඩක් බොහෝ මේවා තියෙන ඒවා තමයි මේ වා කියන ඒවා. මේ වා කියන ඒවා වෙනම බටන් එකකින් තියෙනවා. වා එක මෙහෙම බටන් එකකින් තියෙනවා. කෝරස් මෙහෙම ඒ ඒ ඒ බටන් ඔක්කොම එළියට ඇවිල්ලා තියෙනක තමයි වෙලා තියෙන්නේ මේ ඔය GT3 GT6 ඒවයි. ලොකු අමාරුවක් නැහැ. ඒක පොඩ්ඩක් මේ තියෙන දේවල් මේකේ තියෙන්නේ බටන් අඩු කරලා ඒ ඔක්කොම ඩිස්ප්ලේ එක ඇතුළට දාලා තියෙන්නේ. GT100 එකේ මිටත් වැඩිය බටන් අඩු කරලා ඒව ඇතුළට දාලා තියෙන්නේ. සෝරි පොඩ්ඩක් සනීප නැහැ. ඉතින් ඒක ඔගොල්ලන් මුකුත් හිතන්න එපා. ඔගොල්ලන්ට එක ලේසි පොඩ්ඩක් මෙව කරන්න ගත්තා. මේකේ තියෙන දේවල් ටික ඒකේ තියෙන දේවල් වලින් පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ මම මේ කියන දේවල් ඒකේ නැත්තම් ඒව හදන්න යන්න එපා ඔයගොල්ලෝ. ඒකේ තියෙන දේවල් මේ කියන දේවල් ටික විතරක් දාලා බලන්න ටෝන් එක එනවද කියලා. අනිවාර්යෙන්ම මම ඔයගොල්ලන්ට මම පොරොන්දු වෙනවා මම ලංකාවට ආපු ගමන්ම GT 86 කෙසේ වෙතත් GT 3 එක කොහොම හරි හොයාගෙන මම ඒකෙන් ටෝන් එක ඔයගොල්ලන්ට ටෝන් හදන විදිය අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා කියලා. එහෙනම් subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න. දන්නේ නැති යාළුවන්ට දැනගන්න. එහෙනම් අපි ගියා ජයෝ.